அது ரட்டை கதாவு අද රටේ කතාවෙන් අපි කතා කරන්නේ දිනෙන් දින උග්‍රවන ගෑස් අර්බුදය සම්බන්ධවයි. අද රටේ කතාව. තවමත් රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වෙමින් පවතිනවා. දැන් ওই පිටි සමාගම් වලට ලොකු සමාගම් වලට හිතේ හිතන පාරවල් වලට ගණන් වැඩි කරන්න ගියෝ අපි කන්නේ කොන්නේ කොහොමද? මේ පූජ්‍ය ඕමල් පේසෝබිත හිමි අමාත්‍යාංශය කියනවා අපි මේ පිළිබඳව තවත් පරීක්ෂණයක් කරනවා ඒක මදි වුණාම තවත් එකක් කරයි අවසානයේ අපට සිද්ධ වෙනවා මේ පමාවට අලාභය කියවන මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මේ රටේ සියලුම කාන්තාවෝ බයයි ඉන්නේ හැම අම්මා කෙනෙක්ම හැම බිරිඳක්ම අතිශයින් බය බිරාන්ත වෙලා ඉන්නේ ඊයේ අර මිනිය පෙන්නකොට මට මතක් වුණා මම ICU එකේ දවස් 13ක් සීය නැතුව හිටපු එක මං හරි ආසයි ආගේ මහත්තයා කිව්වා නේද ගෑස් කම්පැනිට විරුද්ධව නඩු දානවා ඒක තමයි කරන්න ඕනේ අද රටේ කතාව කෙසේ වෙතත් මෙම ගෑස් අර්බුදය හමුවේ මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් පසුගියදා මෙරටට පැමිණියා. එම නෞකාවේ අඩංගු ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා. එම සාම්පල සම්බන්ධයෙන් කනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ගෑස් කාන්දුවකදී ගන්ධය ඇති කිරීම සඳහා යොදනු ලබන එතිල් මර් කැප්ටන් ප්‍රමාණවත් පරිදි මෙම සාම්පලවල අඩංගු නොවන බවයි. එසේම එම ගෑස්වල අඩංගු ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය 29ක් සහ 69ක් වශයෙන් අඩංගු බවට හඳුනාගෙන තිබෙනවා. එසේම මෙම ගැටලුව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් තාක්ෂණික කමිටුව විසින් අවසන් තීරණය ගනු ලබන බවත් පරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්තාල කියවන්න පවසනවා. පරිභෝගික අධිකාරී විසින් සෙනසුරාදා දිනේ ළඟා වුණු ඒ නැව තවමත් ගෑස් ගොඩ බාන්න අවශ්‍ය අවස්ථාවේ ලබා දුන්නේ නැහැ. මේ මොහොත වන විටත් මගේ අමාත්‍යාංශයේ පරිභෝගික අධිකාරියත් ප්‍රමිති ආයතනයත් ප්‍රතිතන මණ්ඩලයත් ITI ආයතනයත් නිලධාරීන් AI විසින්ම ලබාගත්තු නියදිතුලින් කණිත නිලධාර සංස්ථාව පරීක්ෂණ වාර්තාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉන්ටර්ටෙක් ආයතනයේ පරීක්ෂණ වාර්තාව ලබා දීලා තිබෙනවා. මේ පරීක්ෂණ වාර්තා පිළිබඳව අධ්‍යයනය කරමින් පවතින්නේ. ඒ අනුව අවසාන තීරණයක් ඒ තාක්ෂණික කමිටුව විසින් ලබා ගනී. තාක්ෂණික කමිටුව කිව්වොත් ප්‍රමිතියට අනුව තිබෙනවා කියලා ගන්න පුළුවන්. තාක්ෂණික කමිටුව කිව්වොත් ප්‍රමිතියට අනුව නැහැ කියලා අනිවාර්යයෙන්ම ඒ නැව ආපසු ඒ අනයනය කරන රටට යෑමට සිද්ධ වෙයි. අපිට නරක ගෑස් ගන්න මොනම ආකාර අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනෙත් මේකේ නිවැරදිතාවයේ තාක්ෂණික මේ කරුණු අනුව අවබෝධ කරගෙන ඒ සම්බන්ධව පරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන්න අපට අවශ්‍ය වෙයි. මොන හිගේ ඇති වුණත් ප්‍රමිතියට අනුව නැත්තම් අනිවාර්යයෙන්ම ගන්න නැහැ. පිටපත ගායනි අබේවර්ධන නිෂ්පාදනය අචල කුරකුල සූර්ය අද රටේ කතාව